උදාහරණ දැන් මම කියපු වාක්‍ය බලන්න this is our question this is කියන්නේ මේ කියන්නේ our කියන්නේ අපේ first කියන්නේ බලවෙන lesson මේක තමයි අපේ පළවෙනි පාඩම sentences කියන්නේ වාක්‍ය building එක ගොඩනැගීමක් කියන building හැබැයි මෙතන building කියන්නේ ගොඩනැගීම එතන මොකද sentences කියන්නේ වාක්‍ය ගොඩනැගීම මුලින්ම බලමු ඕන වාක්‍යයේ basic තියෙන ගොඩනැගීමේ මූලික තමයි දැන් කියවන්න හරි දැන් උදාහරණයක් අපි ගිහින් කෙටිම වාක්‍යයක් අපි දෙදෙනා ජීවිත ඕන කරන වාක්‍යයක් මම බත් කනවා හරි ওই වාක්‍ය අපි කියනකොට ඉස්සෙල්ලා අපි කියන්නේ ඒක කියන එකේ විස්තර කියන්න පුළුවන් I am eating rice කියන්න පුළුවන් I am eating rice කියන්න පුළුවන් I am eating rice කියන්න පුළුවන් ඒකේ උත්තරේ අපි බලමු පරික්‍රමයක් මත අපි ඉස්සෙල්ලා වාක්‍ය කියනකොට ඉස්සෙල්ලම කියන්න ඕන ඒ ක්‍රියාව කරන කෙනා දැන් මම බත් කනවා කියන එකේ කවුද ක්‍රියාපදේ කරන්නේ අය ඉතින් මම කියා කියන ඉංග්‍රීසි වලින් subject කියන subject කියන ක්‍රියාව කරන කෙනා හරි එයාට තමයි කියන්නේ ක්‍රියාව කරන කෙනා subject ඊට පස්සේ ආයි අය මම ඊට පස්සේ කියන්නේ මම මොකද කරන්නේ මම මොකද කරන්නේ බත් නෑ මම කරන්නේ කනවා හරි දෙවෙනි දෙන්නේ ක්‍රියාව මම කනවා I eat ඊ ක්‍රියාවේ කියන මිෂන් verb verb කියන්නේ ක්‍රියාපද verb කියන්නේ ක්‍රියාපද third one I eat මම කන මොනවද හරි ඒක තමයි object එක කියන්නේ මම කන මොනවද I eat මම කියව බත් බත් තමයි විශේෂ rice I eat rice I eat rice කියනවා එතකොට මම මේ වාක්‍ය දෙර මේකට object මේකට කියන object ඒ කියන්නේ ක්‍රියාවට භාජනය වෙනවා and that is object ක්‍රියාවට භාජනය වන දෙය මම සිංහල අකුරු ටිකක් අවුල් දෙයි ඒකට මම කියන දේ පැහැදිලිව අහන්න ඉලියොත් තේරෙයි හරි I eat rice ඉස්සෙල්ලා ක්‍රියාව කරනවා මම ඊට පස්සේ මම මොකද කරන්නේ eat මොනවද කන්නේ rice that is our first example අපි බලමුදා උදාහරණයක් number 1 this is my example this is number 1 I want to be like that yeah sorry ඊයම් වාක්‍ය මම ගන්න මෙමු අපි වතුර කොනවා දැන් අපි බලමු ඉක්ුත් දන්නේ නැහැ කියලා හරි කවුද වතුර කොන්නේ ක්‍රියාව කරන්නේ අපි වතුර කොනවා කියන්නේ කවුද කොන්නේ අපි yes we අපි මොකද කරන්නේ වතුර හරි මොකද කරන්නේ බොනවා හරි බොනවා කියන්නේ කියන මොකද drink we are right to drink මෙයා සබ්ජෙක්ට් පොඩිදේ සරුවක් දාගත්තා මෙයා verb ක්‍රියාපදේ we drink මොනවද water water means වතුර ඒ කියන්නේ water කියන්නේ වතුර මෙයා තමයි object එක we drink water yes number 2 ඉතින් මේ example දෙවෙනි උදාහරණය අපි මෙහෙම ගමු මේ පොඩ වාක්‍ය වෙනස් කරමු දැන් මේ වාක්‍යය තියෙන්නේ subject verb object විතරයි මම බත් කනවා ක්‍රියාව කරනවා මම ක්‍රියාපදේ object කිසියව ලක්න්නේ we drink water අපි මොකද කරන්නේ බොනවා මොනවද වතුර ඊළඟ වාක්‍ය කොට වෙනස් කරමු මෙහෙම ඔවුන් ගසක් කපනවා කැලේ ඔවුන් ගසක් කපනවා කැලේ වාක්‍ය පොඩක් දිග ඔවුන් ගසක් කපනවා කැලේ වාක්‍ය දිග වුණාම අපි බලන්න කැලේ වුණා කවුද ගස කපන්නේ ඔවුන් අන්‍යයන් ඉස්සෙල්ල කැලේ වුණා ගස කපන්නේ ඔවුන් එයා සබ්ජෙක්ට් ඕනම වාක්‍යයක ක්‍රියාපදයක් තියෙනවා හඳුන්වා දෙන්න ඔබේ ඒව පසු අපි ඉගෙනගමු මේ ක්‍රියාපද තියෙනවා හරි දැන් ඔවුන් මොකද කරන්නේ ගසක් හරි කැලේ හරි කැලේ තියෙන හරි ගසක් හරි මොකද කරන්නේ කපන හරි කපන කියන එක මොකද කට් කැලේ තියෙන හරි මොකද කපන්නේ they cut a tree නිකම් tree කියන එක නෝ tree කියන්නේ ගස ඕන් ගස කරනවා ඔකේ ව්‍යාකරණ වැරදි ආටිකල්ස් එකක එන්න ඕන a and the තුනේ එක අනිවාර්යෙන් තිබිය යුතුමයි ඒතර ගසක් කියනකොට ගසට කියන්නේ literally tree හැබැයි ගස ඉක් අල්පයන්ට සමානයි සිම්පල් ලේයර් ගසක් කියනකොට සිම්පල් ලේයර් they cut a tree.
කියනවද? ඔවුන් දසක් තමයි. හැබැයි කොහෙද? කැලේ. කැලේ කියන ජංග. මම කියන්නේ දෙක අට ට්‍රී ජංග. දස් කැලේ තමයි මම කියන්නේ. දෙක අට ට්‍රී ජංග. දස් කැලේ. දස් කැලේ යක් තමයි. වැරදි. එතන පොඩි අවුලක් තියෙනවා. එතන අඩු ප්‍රිපොසිෂන්ස්. සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් වලින් පස්සේ අපිට ප්‍රිපොසිෂන්ස් දන්නවා නම් ප්‍රිපොසිෂන්ස් කියන්නේ දන්නවා නම් අපිට ඕන තරම් වාක්‍ය දෙක ගන්න පුළුවන්. හරි. දෙක අට ට්‍රී. ඔවුන් දසක් අපනවා. කැලේ කියනකොට. කැලේ එතනම් කියන ජංග. කැලේ කියනකොට අපි ඒකට දාන ප්‍රිපොසිෂන් එක මොකද? ඉන් කියන ප්‍රිපොසිෂන්. අපි ගොඩක් වෙලාවට ප්‍රිපොසිෂන් ඉන් පස්සේ දාන මොකද? The game in the jungle. They are free in the jungle. Oh, can I go back? Oh, what a mad man! Oh, can I go back? Come on, yeah, what's up? What? What is it? Come on, man. They are the free. Why you think I'm going to be able to know? What? Even I'm going. Can I? Yeah, what's up? Some of the things you're going to know. With you know something. With. I mean, preposition. With. With how? With friends. Yaluana with the friend. Have I ever said that? I don't know what? Yaluan Samadhuven. I don't know what? They got a tree in the jungle with friends. And subject to object. They got a tree on a material with friends. They got a tree with friends. All the stuff that we have to do in the jungle. They think of our father. Come on, never. අපිට ඕන තරම් ප්‍රිපොෂන් දැන් ගන්න මට ඕන උදේ 8ට වෙලා බලන්න මන්දිර ගන්න 8:00 කිසි ප්‍රශ්නයක් ප්‍රිපොෂන් දැන් ගන්න මට දෙන්න ඕන තරම් වාක්‍ය දෙක එක වාක්‍ය පුරාම වචන 20ක් වුණාද ඕන ප්‍රචනා කියලා නැත්නම් ඒක ක්‍රම කියන ෂෝට් ක්‍රම ටික ටික කියලා දෙන්න මේ සැරේ විභාග වෙනකට ඒක ප්‍රයෝජනක් වෙයි ඕලල් විභාගයෙන් පොර ප්‍රයෝජනක් වෙනවා ඒ ලෝ ජෙනරික්ස් ප්‍රයෝජනක් වෙනවා yes third one තුන්වෙනි එක මේක ඔයා බිල්ඩින් එකක් හදනවා ඉංජිනේරුවන් වන් සම යස් who make the building how the other ඔබට ඉංග්‍රීසියෙන් කියනවා you හදනවා කියන්නේ මේ කියලා කියනවා හැබැයි බිල්ඩින් එකක් කොහේ හදනවා වෙන වචනයක් තියෙනවා කෑමක් හදනවා කියන ප්‍රිපෙයා සූදානම් කරනවා ප්‍රිපෙයා ෆුඩ්ස් හැබැයි බිල්ඩින් එකක් හදනවා කියන්නේ බිල්ඩින් එක ගොඩනැගීම කියන වචනයක් තියෙනවා බිල්ඩ් කියන්නේ ගොඩනැගීම ඒක කියන්නේ බලන්න you build ඔයා ගොඩනගන මොකද්ද? බිල්ඩින් එකට කියන බිල්ඩින්. මේ බිල්ඩින් එකක් නෙමෙයි. මං කියන බිල්ඩින් එකක්. ඒක you build. මේක සමානයි මොකද? සිංහල කතාවය. You build a building. ඉංජිනේරුවෝ සමග. සමග වලදී මොකද? අපි ඉගෙන ගන්න වාක්‍ය. With engineers. With engineers. Engineers ka samaga oya hadana mokadda building ekak yes me dinne wakya ekata moolika padana subject ekak dinnonne ilasa kriya padaya mege subject ekak meya kriya padaya object ekak me including preposition part ekak api ona tarama preposition dannana ona tarama wakya dik karanna oge thamai kramay hari mama ilagada metena mama dunne we kiyanne api They can help. You can help. And I open the summer time for the decade. I think you bring it up at SML. Greeks. Cut the card of cuts well. And I may have given him a little bit of an answer. We have a little bit of an answer. And he is in a little bit of a little